Wide Angle Productions is the creative force behind Channel C. අද අපිත් එක්ක කෝල් ෆ්‍රෙන්ඩ් සෙග්මන්ට් එකට එකතු වෙලා ඉන්නේ ඔයාලා කවුරුත් දන්න නවීන් ඩිල්ෂාන්. ඉතින් නවීන්, එහෙනම් ඔයාලා ඇස්තිනේ වගේ ෆෝන් එක අපිට පෙන්නන්න. බලමුනේ ඔගොල්ලෝ මොනා ඉල්ලයිද දන්නේ. එහෙනම් මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. ඉස්සල්ලාම කියන්නකෝ ඔයා යූස් කරන ෆෝන් එක මොකක්ද කියලා. මම යූස් කරන්නේ Apple 6s එකක්. ෆෝන් එකේ වෝල්පේපර් එකට දාලා තියෙන ෆොටෝ එක මොකද්ද? වෝල්පේපර් නේ ස්පෙෂල් ෆොටෝ එකක් දාලා, නමුත් මගේ බෑක් කවර් එකට දාලා තියෙන මම බැට්මෑන් ෆිල්ම් එකේ හීත් ලෙජර්. මම ආසම නළුවෙක්. ෆෝන් ගැලරි එකේ ෆොටෝස් කීයක් විතර තියෙනවද? ගැලරි එකේ ෆොටෝස් 50ක් විතර ඇත්තේ, වැඩි නෑ. ගැලරි එකේ තියෙන ආසම ෆොටෝ එක මොකද්ද? ගැලරි එකේ තියෙන ආසම ෆොටෝ එක මම ඩිලීට් කරන්න නැතුව තියන් ඉන්නවා. මම මගේ අයියාගේ පුතත් එක්ක ගත්ත ෆොටෝ එකක්, කිෂ් යත් එක්ක ගත්ත ෆොටෝ එකක් තමයි තියෙන්නේ. ඔයා ගත්ත කැතම සෙල්ෆි එක මොකද්ද? කැතම සෙල්ෆිස් මම තියාගන්නේ, මම ඩිලීට් කරන ඔක්කොම. ඔයා අන්තිමට ගත්ත ෆොටෝ එක මොකද්ද? අන්තිමටම ගත්ත ෆොටෝ එකනේ, අන්තිමටම අරන් තිනවා මගේ කෝ ඇක්ටර් කෙනෙක් එක්ක සංගීතයේ ප්‍රභා චතුරංග රංජන් කියන චරිත කරන එකනත් එක්ක ගත්ත ෆොටෝ එකක් තමයි තියෙන්නේ. අපිට කියන්නකෝ ඔයාට වැඩිපුරම කෝල් කරන කෙනා කවුද කියලා. මට වැඩිපුරම කෝල් කරන්නේ මගේ යාළුවෙක් ඉන්නවා, දිනුෂ දිසානායක නුවර. එයත් මේ කලාශේෂ්ඨ සම්බන්ධයත් ඉදිරියේ නාට්‍යයක ඉන්නවා. එයා තමයි මගේ ඉතින් මගේ හොඳම යාළුවෝ දෙදෙනෙක් ඉන්නවා, හර්ෂ ධනුෂ දිනුෂ. දිනුෂ තමයි මට වැඩිපුරම කෝල් කරන්නේ. ඔයාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධම කෙනා කවුද? ප්‍රසිද්ධම කෙනානේ මට අන්තිමට කෝල් කරලා තිනවා ලවන් අභිෂේක් කෝල් කරලා තිනවා. අපි දෙන්නට අද මේ විවාහ මංගල උත්සවයක් තියෙනවා සහභාගි වෙන්න. මට ගන්න බැරි වුණා, මේ යාට කෝල් එකක් දෙන්න ඕනේ. වැඩිපුරම යූස් කරන ඇප් එක මොකද්ද? මම ගොඩක්ම යූස් කරන ඇප් එක Instagram. ඔයා ෆෝන් එකකින් වැඩිපුරම කතා කර කර ඉන්න කැමති කාත් එක්කද? එහෙම විශේෂ පුද්ගලයෙක් නම් දැන්ට නැහැ. ඉතින් මම ඉතින් යාළුවෝත් එක්ක තමයි කතා කරන්න ඉන්නේ. ඉතින් වැඩිපුරම ප්ලේ කරන ගේම් එක මොකද්ද? ගේම්ස් ගහන එක මම සම්පූර්ණයෙන්ම නවත්තලා තියන්නේ. මොකද අපේ ගොඩක් කාලේ නාස්ති වෙන නිසා මේ එක නැවතුවා. හොඳයි. දැන් ඔයාට තියෙන්නේ කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාව. ඔයා කාටද කෝල් කරන්නේ? මම ගන්නම් මගේ යාළුවෙක් ඉන්නවා, හර්ෂ ධනෝෂ්ඨ ගමු, හොඳ ගායකෙක්. බලමු එයා මේලා බිසිද දන්නෙත් නැහැ, කෝල් එකක් කරන් බලමු. එහෙනම් ඔයාට දැන් අවස්ථාව තියෙනවා තප්පර 30ක් ඇතුළත යාව සම්බන්ධ කරගෙන ඔයා වෙනුවෙන් සින්දුවක කොටසක් ගායනා කරව ගන්න. ඕකේ, රෙඩි. 1 2 3 ඩයල්. හලෝ මිස්ටර් හර්ෂ. හලෝ, විසිද? මට මට චැලෙන්ජයක් හම්බලා තිනවා, මගේ හොඳම යාළුවෙක්ට කෝල් කරලා ෆීල්ඩ් එකේ ඉන්න කැමතිම සින්දු ඔයාගේ සින්දුව කොටසක් ගායනා කරගන්න ඕනේ කියලා. ඔයාලා පුළුවන්ද මං වෙනුවෙන් පොඩි සින්දුව කැල්ලක් කියන්න? ඔව් මම කියන්න පොඩි සින්දුවක් කියන්න. Thank you so much. අපි මොකද්ද කියන්නේ සින්දුව? ඔයාගේ තරහක් නෑද තේ කැල්ල. ඕකේ මම කියද්දි මේ ඇතර ඇති කියන්න. හරි ඕකේ. තරහක් නෑදක් තුන්දිතේ වතුමකේ එනිකම් නැති නිසා අපි අපෙන් වෙන්නා මාහෙට මලක් එහෙමමයි ආතරේ මේ තරම් වත්නුබයි මාව ජීවත් කළේ. Thank you so much. තව චූටි ප්‍රශ්නයක් තියෙනවා මේකුළු දීලා. මෙතන ඉන්න අයට දැනගන්න ඕනලු මම ඔයා වෙනුවෙන් කරලා තියෙන ලොකුම දේ මොකද්ද කියලා. ඇත්තටම මේ ෆෝන් එක අහස කරන්න නැතුව ඉන්න එක තමයි ලොකුම දේ මම වෙනුවෙන් කරලා තියෙන. මම ගොඩක් ප්‍රෙෂර් කරලා මට නිකන් අර
ලොකු පීඩනයක් දෙනවා ඒ වෙලාවට මම. අර ගොඩක් ස්තුතිවන්ත වෙනවා extra මේ අවස්ථාවට. Thank you so much. එතකොට අන්තිම ප්‍රශ්නේ ඇවිල්ලා මට මිලියනයක් හම් වුණොත් ඔයා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? අවංකව කතාව මම මේ නවීන් මගේ හොඳ යාළුවෙක් ඒ වගේම හොඳ දක්ෂයෙක් මම කැමති යා මේ මේ කලා ශාස්ත්‍රයේ ඒ ඒ මිලියනේ පාවිච්චි කරලා මේ කලා ශාස්ත්‍රයේ ඉහළට යනවා නම් එයාට පුළුවන් මේ අපි මේ රසික වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න හොඳ කම්පෝසර් කෙනෙක් හොඳ ලිරික්ස් එයාගේ තියෙනවා ඒ වගේ දේවල් කරනවා නම් මම අත්‍යවශ්‍යම කැමතියි හරි හර්ෂ එහෙනම් thank you phone එක ආස කරාට ඕකේ ඕකේ මම කයිවරලා කෝල් එකක් දෙන්න all right okay see you bye okay අන්තිමට Google search කරේ මොනවාද අන්තිමට Google search කරේ channel 100 එකට එන පාර තමයි අන්තිමට Google search කරලා තියෙන්නේ ඔයා අන්තිමට message කරේ කාටද අන්තිමට මම message කරා ඒත් හර්ෂ දනෝෂ තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකට ආපු මතක හිටිනම මැසේජ් එක මොකක්ද? එහෙම විශේෂ මැසේජ් නැහැ. නමුත් මට අදර මතකයි සංගීතයේ ටෙල්ලා අට්ටියට ඔඩිෂන් කියන්නේ මාව තෝරගත්තා කියලා මට මැසේජ් එකක් එවලා තිබ්බා. එහේ ඇසිස්ටන්ට් ප්‍රොඩියුසර් කෙනෙක් රාජිකා ක්‍රිෂාන්ති මිනවිය මට ඒක මතකයි. ඔයාට අන්තිමට මිස් වෙච්ච කෝල් එක කාගෙන්ද? අන්තිමට මිස්සලා තියෙනවා හවුද මේ ඒත් ලවන් අභිෂේක්ගෙන් කෝල් එකක් තමයි මිස්සලා තියෙන්නේ මේ ඒ කෝල් එක දෙන්න ඕනද ඔයා කැමතිද ඔයාට ආපු අන්තිම මැසේජ් එක කියවන්න හර්ෂ දනෝෂ්ගේ මැසේජ් දාලා තියෙන්නේ ගිටාර් එක දාගෙන වරෙන් කියලා මැසේජ් එකක් තියෙනවා අන්තිමට ආපු සින්දුව මොකද්ද මම YouTube එකේ තමයි ගොඩක් සින්දු අහන්නේ. අන්තිමට අහලා තියෙනවා සාරා ලැර්සන්ගේ Ain't My Fault කියන ට්‍රැක් එක. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එකද බලන්නේ? මම බලන්න ආසයි චාලි පුත්ගේ ෆෝන් එක. ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකද්ද? ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම ඇත්තම මම ගාල්ලේ ආමංගල උත්සවයකට සහභාගී වෙච්ච වෙලාවක මම ෆෝන් එක එහෙ දාලා ආවා මට ආයෙ තකහණියක් එහෙට යන්නුනා ෆෝන් එක ගන්න හොඳයි අද අපිත් එක්ක කෝල් ෆ්‍රෙන්ඩ් සෙග්මන්ට් එකට එකතු වෙලා ඔයාගේ ෆෝන් එකේ දේවල් ඔයාගේ ෆෑන්ස්ලා වෙනුවෙන් අපිත් එක්ක ෂෙයා කරගත්තට ඔයාට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඒ වගේම ආරාධනා කරනවා මං වගේම ශ්‍රේෂ්ඨ ඉන්න තව කෙනෙක්ගේ ෆෝන් එක බලන්න මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේම ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ කරන හිත ගැස්සෙන හිත ෂොක් වෙන හිත නැලවෙන මැජික් ට්‍රික්ස් ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලත් කැමතිද? එහෙනම් දැම්ම My TV app එක ඩවුන්ලෝඩ් කරලා මැජික් channel එක subscribe කරන්න. මතක තියාගන්න ඔයාගේ ෆෝන් එකේ connection එක dialog නම් ඔයාට data free.